ගරු කතානායකතුමනි මම අද උදේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට මගේ ඒ ප්‍රශ්නය සහ ලිපිගොනු සියල්ලක්ම සරත් නිශාන්ත මන්ත්‍රීවරයා උදුරගත්තා. එතකොට මම අහන්න කැමති ඒ ලිපිගොනුවේ වටිනා ලියුම් කියුම් රසක් තිබෙනවා. එතකොට මට කියන්න කොහොමද මම මගේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ මේ පාර්ලිමේන්තුවේම පොහොට්ටුව නියෝජනය කරන සරත් නිශාන්ත මන්ත්‍රීවරයා ඔබතුමාගේ ඇස් ඉදිරිපිට මේ සභාගර්භය තුල මගේ ලිපිගොනු හොරකම් කරාන. මොකද්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? තමුන්නාන්සේ කොහොමද මේ විපක්ෂ නායකවරයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? මට මගේ ලිපිගොනු නැතුව වැඩ කටයුතු කරන්න බෑ. මොකද්ද ඔබතුමායකට ගන්න ක්‍රියාමාර්ගය? ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. නෑ නෑ පරීක්ෂණ පවත්වන්න එක නෙවෙයි. මගේ ලිපිගොනුව හොරකම් කරා. ඒ ලිපිගොනුව මගේ මොකද්ද ලැබිලා තියෙනව නේද? නෑ ඒ මන් නෑ ඔබතුමාට කොහොමද ලිපිගොනු ලැබුණේ කියලා. අපේ නෑ ගරු කතානායකතුමා කරුණා කරලා අපේ බුද්ධියට අපහාස කරන්න එන්න එපා. ඔය ලිපිගොනුවේ ඔය සාජප්න දාම්සුත් වේත්‍රදාරීතුමත් මට අරගෙන ආවා. ලිපිගොනු ගණනාවක් අඩුයි. මං අහන්න කැමතියි ඔබතුමා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? දැන් ඔබතුමා മന്ത്രിවරු ගණනාවකට ශනිකව තීන්දුව දුන්නා. ඒතකොට ඔබතුමා කරන්නේ ඔබතුමාගේ ඇස් ඉදිරිපිට විපක්ෂ නායකවරයාගේ ලිපිගොනුව හොරකම් කරන්නට ඔබතුමා ඊට දීලා තියෙනවා. ඒකේ තියෙනවා රූපරාමු සියල්ලක්ම. ඒ ගැන පරීක්ෂා කළා. මං මෙහෙමයි ගරු කතානායකතුමනි මම එකක් කියන්න කැමතියි. මගේ ලිපිගොනුව ලබා දීම ඔබතුමාගේ වගකීම. ඒක කියලා නතරුනේ සේමසිංහ මහත්මයාගේ මේ ඩෙස්ක් එක උඩ. එයාත් මොනවද මුණුමුණු ගන්න. හරි මං ඕවා ඔක්කොම හරි මම නෑ පොඩ්ඩක් ඉන්න මට කතා කරන්න අවස්ථාව දෙන්න. මම මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු කතානායකතුමනි මේ රටේ ලක්ෂ 220ක් දුක් විඳින ජනතාව වෙනුවෙන් අපි මේ හොර රැලෙන් වරමක් අරගෙන අපි බර්ත්ඩේ එකට කේක් කන්න ගියේ නෑ. මේ රටේ මිනිස්සු දුක් ගින්නේ බඩ ගින්නේ ඉන්නකොට අපි ඒව කරන්න ගියේ නෑ. දැන් මෙතන මේගොල්ලෝ චණ්ඩි කියලා හිතාගෙන ඉන්නවා නැති මේ අපි මෙතනින් පැනලා යයි කියලා. පැනලා යන්න මට මගේ ලිපිගොනුව ඕන. ඔබතුමා කරුණා කරලා දෙන්න උත්තරයක්. මේක දැන් මට ලැබිලා තියෙනවා. මම ඒක ඔබතුමාට දෙන්න. මොකද? මට ලැබිච්ච ලිපිගොනුව මම ඔබතුමාට දෙන්න. ඔය ලිපිගොනුව වේත්‍රධාරීතුමා මං වෙත ගෙනෙනකොට ඒකේ ලිපි අඩු බව මට බොහොම පැහැදිලි. මං අතරවත් ගත්තේ නැහැ. හරි මං අතරවත් ගත්තේ නැහැ. නැත්තම් කියන්නේ මම අතර අරගෙන මේවා කියාගත්තයි කියලා. ඔබතුමා hina වෙන්න එපා මේක. හරි? ඔබතුමා එක එක മന്ത്രിවරුන්ට එක එක විදිහට සලකන්නේ. ඔබතුමා කොහොමද සමහර മന്ത്രിවරු සස්පෙන්ඩ් කරන්නේ එකපාරටම මාස ගණන්? මොකද්ද ඔබතුමා ගන්න වර සනත් නිශාන්තට මගේ ලිපිගොනු අරගෙන ඒකට හවුල් වුණා සමර වික්‍රම කියන മന്ത്രിවරයා පොළොන්නරුවේ. ඒ දෙන්නම හවුල් වුණා. ඒ දෙන්නටම අපි නෑ මට දැනගන්න ඕනේ මගේ ලිපිගොනුව කොයි වෙලාවටද හරියට නියමාකාරයෙන් ලැබෙන්නේ නැති වුණු ලිපි ටිකත් එක්ක. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මොකද්ද ලබා දෙන දඬුවම? ඒක තමයි විභාග කරලා බලලා දඬුවම දෙන්න. මොකද? විභාග කරලා බලලා උන්ට දඬුවම දෙන්න. තාම ගරු කතානායකතුමා තාම මොනවා බලන්නද ඔබතුමාගේ ඇස් ඉදිරිපිට මේක උනේ? ඔබතුමා බලාගෙන හිටියා. ඒක තමයි. මම එහා පැත්තට ගියේ නෑනේ. ඔබතුමාගේ ඇස් ඉදිරිපිට වුණ දේ කරුණා කරලා මගේ ලිපිගොනුව හරියාකාරව ලබා දෙන්න ඔබතුමා වග කියනවා. මොන point of orderද? ඔබතුමා point of order දුන්න හින්දා තමයි මේ වැඩේ වුනේ.